අද අප්‍රේල් 21 එහෙමත් නැත්නම් ලංකා ඉතිහාසයේ අඳුරුතම දවසක්. හරියටම මීට අවුරුදු 3කට කලින් අප්‍රේල් 21 වෙනිදා තමයි පාස්කු ඉරිදා දිනේ යෙදුනේ. ඉතින් එදා උදෑසන මුළු ලංකාවටම අඳුරු දවසක් උදා වුණා කිව්වොත් නිවැරදි. ඒ කුරිරු පාස්කු බෝම්බ ප්‍රහාරය ස්ථාන කිහිපයකදී ශ්‍රී ලංකාවේ ජනතාව ඉලක්ක කරගෙන සිදු වුණා. ඉතින් මේ කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් ආදරණීය මිනිස්සු කී දෙනෙක් මේ රටට අහිමි වුණාද? ඒ අතර ජනප්‍රිය තරුත් සිටියා. අපි මේ කියන්නට යන්නේ ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨතම මෙන්ම ජනප්‍රියම සූපවේදිනියක් වූ ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඒ මහත්මියගේ ආදරණීය දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ කුරිරු බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන්නා. එයින් මේ ආදරණීය ශාන්තා මායාදුන්නේ මැතිණිය සහ ඇයගේ ආදරණීය දියණිය මේ බෝම්බ ප්‍රහාරයට ගොදුරුව මෙලොව හැර ගියා. ඉතින් අදට හරියටම අවුරුදු 3ක් සපිරෙන මේ මොහොතේ ඒ පිළිබඳව මුහුණු පොතේ ගොඩක් සෝචනීය සහ සංවේදී කතා සැරිසරනවා අපට දැක ගන්නට ලැබුණා. ඉතින් අපි මේ කියන්නට යන්නේ තවත් එවැනි සංවේදී කතාවක්. මේ ආදරණීයන් කවදාවත් හිතුවේ නැතුව ඇති මේ එයාලගේ අවසන් උදෑසන ආහාර වේල කියලා. චතාරිකයේ නිරාහාර සීලේ රැක උදා වෙන පාස්කු ඉරුදින මෙලෙස සැමරීම බොහෝ දෙනෙක් කරනවා. ඉතින් එදා අපි කවුරුත් දන්නා හඳුනන රහට කෑම හදන හැටි ඒ කාලේ රූපවාහිනී නාලිකා ඔස්සේ අපිට කියලා දුන්න ප්‍රවීණ ශූපවේදිනිය ශාන්තා මායාදුන්නේ ආන්ටිත් ඇගේ ආදරණීය සුන්දර දියණිය නිසංගා මායාදුන්නෙත් සිය පවුල සමග මෙලෙස ශැංග්‍රිලා හෝටලේ උදෑසන ආහාරය ගනිමින් සිටියේදී ඒ කුරිරු හිත් පිට නැති ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගියා. ඒ වන විට නිවසේ සිටි නිසංගා අක්කාගේ බිලිඳු දියණියට වයස මාස 2යි. මේ තරම් පුංචි වයසේ අම්මා කෙනෙකුගේ අහිමි වීම කෙබඳු ලෙස ඒ දරුවාගේ ජීවිතයට බලපාන්නේද යන්න අලුතෙන් කිව යුතු නැහැ. මා නම් ඒ හොඳින්ම දන්නා කරුණක්. අනේ මේ ලෝකයේ කිසිම දරුවෙකුට එහෙම දෙයක් නම් වෙන්න එපා. ඉතින් මේ වගේ ආදරණීය පවුල් කීයකට නම් තම පවුල්වල ආදරණීයන් නැති කරලා සදාහටම ආබාධිත කරලා දැම්ම ඒ වගේ ප්‍රහාරයක මහා මොලකරුවන්ටත් ඊට දායක වූ සැමටත් දඬුවම් ලැබිය යුතු නොවේද? එහෙම තමයි සාරා හන්සි ඇගේ මුහුණු පොතේ අතිශය සංවේදීව සටහනක් තබා තිබුණේ. ඉතින් ප්‍රහාරය සිද්ධ වෙලා අවුරුදු 3ක් ගත වෙලත් තවම ඒ පිළිබඳව එම අපරාධකරුවන් සොයාගෙනවත් ඔවුන්ට දඬුවම් දීලවත් නැහැ. ඉතින් මේ රටේ මෙන්ම ලෝකවාසී සියලු දෙනාම බලාගෙන ඉන්නේ කවදා හෝ දිනයක මේ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරපු සියලුම දෙනාට දඬුවම් ලබා දී මෙයින් දිවි හැරගිය සහ සදාකාලිකවම ආබාධිත තත්ත්වයන්ට පත් වූ සහ තුවාල ලැබූ සෑම දෙනාටම සාධාරණය සහ යුක්තිය ඉටු වෙනතේ.